හැමෝටම එකම බලාපොරොත්තුවක් තියෙනවා. ඒක තමයි පුළුවන් තරම් නිරෝගීව ජීවත් වීම. වයසට යනකොට තාරුණ්‍ය රැකගෙන ඉන්ඩිපෙන්ඩන්ට් ජීවිතයක් ගත කිරීම. ඒ කියන්නේ කාටවත් බරක් නොවි නිදහසේ ගත කරන්න. ඒක තමයි අපි හැමෝගෙම හීනේ. එතකොට මේ හීනෙට තියෙන බාධාව මොකක්ද? මේකට තියෙන විශාලතම බාධාව තමයි දැන් ලෝකයේ පුරා පැතිරිලා පවතින නිදන්ගත රෝග. අපි නම් වශයෙන් කිව්වොත් දෙවන වර්ගයේ දියවැඩියාව, අධික කොලෙස්ටරෝල්, ෆැටි ලිවර්, හෘද රෝග, වකුගඩු රෝග මේ ආදී වශයෙන් නම් කරන්න පුළුවන්. ඒ වගේම මේ යටතට ගැනෙනවා පිළිකා ආදිය සහ ස්ථුල භාවය. මේවා තමයි අපි අර කිව්ව දිගු කාලීන නිරෝගී යෞවනත්වෙන් පිරි ජීවිතයට තියෙන ප්‍රධානතම බාධා. දැන් ලෝකයේ පුරාම මේ ගැන කතා බහක් තියෙනවා. මේවට ප්‍රතිකාර කරන්න, එතකොට මේ රෝගවලින් වැළකීලා ඉන්න අපිට පුළුවන්ද? මුළු ලෝකයේම දැන් වෙනත් පැත්තක් කරා යොමු වෙලා තියෙනවා. ඒ තමයි lifestyle medicine කියන එක. lifestyle medicine කියලා කියන්නේ ඔබ ඔබේ ජීවන රටාව තුළින්ම ඔබට ප්‍රතිකාර කර ගැනීම. ඔබේ ආහාර රටාව, ඔබගේ ක්‍රියාශීලීත්වය, ඔබගේ නිින්ද, ආතතිය පාලනය කිරීම, සමාජ සම්බන්ධතා, මානසික සෞඛ්‍ය මේ ආදී දේවල් ඔබේ ජීවන රටාවටම ඇතුළත් කරගෙන ඔබ සුවපත් වීම. මේක තමයි lifestyle medicine කියලා කියන්නේ. අපි මේ කතා කරන මොහොතේ ලොව පුරා lifestyle medicine කියන ප්‍රතිකාර ක්‍රමය ප්‍රචලිත වෙමින් පවතිනවා. එතකොට මේ lifestyle medicine කියන්නේ සාමාන්‍ය බටහිර ප්‍රතිකාර, එහෙම නැත්නම් ඇලෝපැතික් මෙඩිසින් වලින් වෙනස් වෙච්ච එකක්ද කියලා ඔබට හැඟෙන්න පුළුවන්. කිසිසේත්ම නැහැ. lifestyle medicine කියලා කියන්නේ evidence based medicine එකක්. ඒ කියන්නේ දීර්ඝ කාලයක් පුරා මේ නිදන්ගත රෝග ගැන ලෝකය පුරා කෙරිච්ච විශාල පර්යේෂණ ප්‍රමාණයක නිගමන දත්ත අනුසාරයෙන් තමයි ඒ දත්තවලට අනුකූලව තමයි මේ ප්‍රතිකාර ක්‍රමය ඩිසයින් වෙලා හැඩගැහිලා තියෙන්නේ. අපි හැමෝම බටහිර විද්‍යාව ඉගෙන ගනිද්දී රෝග ප්‍රතිකාරයේදී lifestyle changes කියලා කොටසක් තියෙනවා. නමුත් අපිට වෙලා තියෙන මේ නූතනයේදී වෛද්‍යවරුන්ට මේ lifestyle medicine වලට යොමු වෙන්න කාලය මදි. සාමාන්‍ය රෝග විනිශ්චය කරන අවස්ථාවකදී, කියන්නේ සාමාන්‍ය consultation එකකදී lifestyle medicine ගැන ඔබට කියලා දෙන්න ඇත්තටම කාලය ප්‍රමාණවත් නැහැ. ඒ නිසා තමයි මේක වෙනමම specialty එකක් විදිහට ඔබ අතරට දැන් එන්නේ. ඒතර lifestyle medicine කියන්නේ allopathic, එහෙම නැත්නම් බටහිර වෛද්‍ය විද්‍යාවේ ප්‍රතිකාර ක්‍රමේ ප්‍රධානතම අංගයක්. එතකොට මේ lifestyle medicine වලින් කෙරෙන්නේ මොකක්ද? නිදාන්ගත රෝග, එහෙම නැත්නම් බෝන වන රෝග, ඔබේ දිගු කාලින ජීවිතයට ප්‍රධානම බලපෑමක් එල්ල කරන මේ රෝගවල රෝග නිදානය හොයාගන්නවා. මොකද 80%කටත් වඩා මේ රෝගවලට හේතුව ඔබේ ජීවන රටාවේ තියෙන වැරදි. එතකොට මේ අඩුපාඩු හොයාගෙන ඒවට ප්‍රතිකාර කරලා මේ රෝගවලින් මිදෙන ක්‍රමය තමයි lifestyle medicine වලින් කෙරෙන්නේ. එතකොට මේ නිදාන්ගත රෝගවලට කෙරෙන්න ඕන ප්‍රධානතම ප්‍රතිකාරය තමයි lifestyle medicine කියලා කියන්නේ. එතකොට මේ මගින් ඔබට අවම ඖෂධ භාවිතයකින් ඉතා දිගු නිරෝගී ජීවිතයකට මඟ පෑදෙනවා. ආසිරි රෝහල් සමූහය විසින්, විශේෂයෙන්ම ආසිරි සෙන්ට්‍රල් රෝහල විසින් ඔබට අලුතෙන්ම හඳුන්වා දෙන, ලංකාවේ ප්‍රථම වරට හඳුන්වා දෙන lifestyle medicine clinic එක මගින් ඔබට මේ ප්‍රතිකාර ක්‍රමයට යොමු වෙන්න පුළුවන්. ඔබ නිදන්ගත රෝගියකින් පෙළෙන කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ නිදන්ගත රෝග වැළඳීමට හැකියාවක් තියෙන කෙනෙක් වෙන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් සුවබර දිගු යෞවනත්වෙන් පිරි ජීවිතයක් ඔබේ හීනේ වෙන්න පුළුවන්. එහෙම කෙනෙක් නම් ඔබ අදම මේ lifestyle medicine ප්‍රතිකාර ක්‍රමයට යොමු වන්න. ඒ ගැන ඔබේ වෛද්‍යවරයාගෙන් අසන්න.